ඉතින් යාළුවනේ වැඩුණු අලියෙකුට දිනකට ජලය ලීටර කොච්චර කෝණ වෙනවද? ඇත්තටම වැඩුණු අලියෙකුට දිනකට ජලය ලීටර 212ක් විතර ඕන වෙනවා. අලියෙකුගේ හොඬ වැල තුල ජලය ලීටර 4ත් 8ත් අතර ප්‍රමාණයක් රඳවා ගන්න පුළුවන්. ඒ වගේම අලියෙකුගේ හොඬ වැල මගින් පැයට සතපුම් 330ක වේගයකින් ජලය ඇද ගන්න පුළුවන්. ඉතින් මෙහෙම කිව්වට තේරෙන්නේ නැහෙනි පැයට සතපුම් 330 කියන්නේ කොච්චර වේගයක්ද කියලා. ඒ කියන්නේ අපිට කිවිසුම් යද්දි පිටවන වාතයේ වේගය වගේ 30 ගුණයක වේගයකින් මෙන්න මේ අලියෙකුට එයාගේ හොඬ වැලෙන් වතුර ඇද ගන්න පුළුවන්ලු. හරි අපූරුයි නේද? ඉතින් අලුවනේ ඔයාලා දන්නවද? ජෙලිෆිෂ් මාළුවන්ට මොලයක් නැහැ. ඒ වගේම එයාට හදවතෙකුත් නැහැ. හදවතක් නැහැ. ඒ වගේම ජෙලිෆිෂ් මාළුවන්ට රුධිරය නැහැ. ඒ කියන්නේ එයාගෙන්ගේ ලේ නැහැ. ඒ වගේම 95%ක්ම මෙයාගේ ශරීරයේ තියෙන්නේ වතුර. මොලයක් නැති වුණත් මෙන්න මේ සතුන්ට මතක තබා ගැනීමේ හැකියාවක් නම් තියෙනවලු. ඉතින් අපි කතා කරන්න යන දැන් මීමන්සු ගැන. මීමැස්සු සාමාන්‍යයෙන් මීමැස්සෙක් එයාගේ ජීවිත කාලය තුළ එකතු කරන්නේ මී පැණි තේ හැඳි භාගයක්. ඒ කියන්නේ ඒක ග්‍රෑම් වලින් ගත්තොත් ග්‍රෑම් 0.8ක ප්‍රමාණයක්. ඉතින් මීමැස්සෙක් ජීවත් වෙන්නේ දින 30ත් 60ත් අතර ප්‍රමාණයක්. මී පැණි රාත්තලක් එකතු කරන්න මීමැස්සන් 556 දිනක් ඕන වෙනවා. ඒ මීමැස්සන් මේ පැණි රාත්තල එකතු කරන්න සැතපුම් 50,000ක් පියාසර කරනවා. මේ පැණි එකතු කරන්න මල් මිලියන 2කට පමණ යනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපි මේ පැණි කන තරම් ලේසි නෑ. මේ පැණි මීමැස්සු හදන්න පට්ට මහන්සියක් වෙනවා. ඉතින් මේ වගේ දැනුම අලුත් කරන තොරතුරු දිනපතා ඔයා ගාවටම ගෙන්න ගන්න අපේ YouTube නාලිකාව දැන්ම subscribe කරලා bell icon එක ඕල් විදිහට දාගන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න පුළුවන්. ඔයා මේ වීඩියෝ එක බැලුවේ අපේ Facebook page එකෙන් නම් page එකට like එකක් දාන්න, අපේ YouTube channel එක නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙනම් තවත් දවසක හමු වෙමු.